අයිබුවන් හෙළ සිනමාවේ පුරාවෘත්ත එකින්නෙක වියකී යමින් අපට උන්නු ප්‍රවීණ කලාකරුවන් අපිට අහිමි වෙද්දී ප්‍රවීණ රංගදර සිනමා අධිවරු සටන් අධිවරු පසුගියදා අපෙන් සදාටම සමුගත්තා ඔහු තමයි ඔබ කවුරුද දන්න රොබින් ප්‍රනාන්දු ඔහු රංගන ශිල්පියෙක් වගේම හොඳ සටන් ශූරයෙක් ඇත්තටම ඔබ ඔහු ගැන මොනවද දන්නේ සිනමාවට සම්බන්ධ වුණේ කොහොමද පළමු චිත්‍රපටිය මොකද්ද ඒ එකම ඔබ දන්නවද රන්කුසලාන ලාබී කළුපටිදාරි කරාටි ක්‍රීඩකෙක් කරාටේ තරගාවලියකින් පසු කළ විවෘත අභියෝගයකට ඔහු මුහුණ දුන්නේ කොහොමද කියලා ඔහු දිනුවද පෙරදුනාද ඒ විස්තර අපි පසුවට කතා කරමු රැඳී ඉන්න අපහා වීඩියෝව අවසන් වනතුරුම පට්ටියගේ රොබින් ස්ටීවන් ප්‍රනාන්දු තමයි ඔහුගේ සම්පූර්ණ නම. ඔහු උපන්නේ 1937 ජුනි 15 වෙනිදා කොටහේනදී. ඔහුගේ පියාණන් උනේ සිරිල් ඇන්තනි. ඔහු මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවය කළ අතර MD ගුණසේන සමාගමේද මුද්‍රණ අංශයේ ප්‍රධානියා ලෙස සේවය කළා. ඔහුගේ මව උනේ වයිලට් ඇන්තනි. ඇය ගෘහණියක්. ඔහුට වැඩිමල් සහෝදරියන් දෙදෙනෙක් සහ බාල සහෝදරියන් දෙදෙනෙක් උන්නා. ඔහු දෙවන ලෝක යුද්ධයේ පැවති කාල පරිච්ඡේදයේදී කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළා. කරාටේ සහ ජිම්නාස්ටික් වැනි ක්‍රීඩා සඳහාද ඔහු ජාතික වර්ණ ලබා ගත්තා. 1963 දී පාසලෙන් ඉවත් වූ ඔහු කොළඹ මැක්වුඩ් සමාගමේ රැකියාවකට ගියා. ඔහු චිත්‍රපටිය වලට සම්බන්ධ වෙන්නේ 1964 දී පමණ. ඔහුව ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ටයිටස් තොටවත්තයන්ට ඔහුව හඳුන්වලා දෙන්නේ ආර්යරත්න කහවිට මහත්මයා. ඔහුව චණ්ඩියා චිත්‍රපටය සඳහා තෝරගන්න ලැබුවේ ආර්යරත්න කහවිට විසින්. රොබින් පවසන පරිදි ඔහුගේ පළමු සිනමා රංගනයට පැමිණලා තියෙන්නේ චණ්ඩියා හරහා. නමුත් ඒ තිරගත වුණේ 1964 දී ඔහුගේ දෙවන චිත්‍රපටිය වූ දීවරයෝ තිරගත වීමෙන් පසුව. 1965 චණ්ඩියා චිත්‍රපටයේ ඔහුගේ මංගල රංගනයේ සිට ඔහු සිංහල චිත්‍රපටි 100ක පමණ රඟපාලා තියෙනවා. 1983 දී රොබින් සිය පළමු චිත්‍රපටයේ සුර දූතියෝ අධ්‍යක්ෂණය කළා. එය සත්‍ය සිදුවීම් පාදක කරගෙන තැනුවා. ඔහුගේ අවසන් අධ්‍යක්ෂණය තමයි නින්ජා ශ්‍රී ලංකා. ඔහුගේ පළමු රූපහානි රංගනය එංගලන්තයේ රූගත කරන ලද ශ්‍රියානි අමරසේනගේ ඉරබටු තරුව හරහා සිදු වුණා. රොබින් ප්‍රනාන්දුගේ අනෙකුත් රූපහානි කතාමාලා අතර චන්ද්‍රාමය, හැංගිමුත්තම්, පාරාදීසය, දාමිනී, බෝගල සෞන්දිරිස්, බෝපත් සාක්කිය, හිමරාත්‍රිය, ඉරබටු තරුව, පාරාදීසය, පිංගල දනව්ව, පුෂ්පරාග, සමුද්‍ර ඡායා, සංග්‍රාමයේ සරිසරය සහ උක්කරාමයේ සංග්‍රාමයේ වැනි ටෙලි නාට්‍ය 25කට පමණ රංගනෙන් දායක වුණා. ඔහු රංගපෑ චිත්‍රපටි ගැන කතා කළොත් 1965 චණ්ඩියා, දීවරයෝ, 1966 සැඟවෙන සෙවණැලි, 1966 කපටිකමසා හතර කේන්දරේ, 1967 සොරුංගෙත් සොරු, පිනිබිඳු, 1968 බයිසිකල් හොරා, ඉඳුනිල, රුහුණු කුමාරි, කවුද හරි, 1969 හතර පෙරළිය, 1970 ඔහොම හොඳද, දැවෙන පිපාසය, 1971 රන්නොන්චිල්ලා, 1971 අබිරහස, බිඳුනු හදවත, සමනල කුමරියෝ, හාරලක්ෂේ, සිංගප්පූරු චාලි, 1972 හිතක පිපුණු මල්, ලොකුම හිනාව, ඉහත ආත්මය, අපරාධේ සහ දඬුවම, 1973 හදවත් නැත්තෝ, 1974 සිහසුන, සාගරිකා, වස්තුව, ජීවන ගංගා, සිකුරුලියා, 1975 ලෝකහොරු, 1976 ආශා, සාජා, 1977 සිරිපාලහා රන්මැණිකා, 1977 නිවෙනගින්න, වීර පුරන්නප්පු, 1978 අපේක්ෂා, රක්ත, 1980 සසරපැතුම්, මුවන් පැලැස්ස, සංකපාලි, සිංහබාහු, කිඳුරු කුමාරි, බඹා කෙටු හැටි, 1981 එක දවසක් රෑ, අංජානා, සඳා, 1982 බඹර ගීතය, බයිසිකලේ, රහසක් නැති රහසක්, ජීවිතෙන් ජීවිතයක්, සුමිතිරෝ, 1983 චුට්ටේ, කරාටේජෝ, හස්තිවීරුව, ලොකු තාත්තා, 1983 රතු මකර, මුහුදු ලිහිණි, බෝනික්ක, මධ්‍යම බණ්ඩාර, 1984 රණදෙරණ, සහෝදරියකගේ කතාව, මව්බිම නැත්නම් මරණය, 1985 පුතුනි මට සමාවෙන්න, සුරදූතියෝ, එය ඔහුගේ අධ්‍යක්ෂණයක්,
කල්වරුසා 1986 බදුළු කෝච්චිය 89 තණ්හා ආශා 1990 අලිබබාසා හොරු 40 1991 අහිමි දඩමන් 1992 සප්තකන්‍යා 1993 ලඳුනිය ඔබ දෙවගණකි 1994 අපි බය නැ 1996 විසයිඩ්ලා 1997 නින්ජා ශ්‍රී ලංකා 1997 සතුටයි කිරුලාපේ 1998 පෙම්බතිය කොළම්පූර් 1999 දඩබිම 2000 පෙම් කැකුල ලව් 2002 අංජලිකා 2006 නායකයා 2009 ජූලියා තුෂාරා නිදිහාන කැලඹේ 2011 සුසීමා මවුස් 2012 ජීවිතේ ලස්සනයි සිනහව අතරින් 2015 මහරජා අජාසත් ආත්ම වර්ෂා ආදරේ මං ඒකම ඔහු සටන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටි අතර 1968 බයිසිකල් හොරා බිඳුනු හදවත 1971 සුරදූතියෝ අධ්‍යක්ෂණය සහ සටන් අධ්‍යක්ෂණය 1985 නින්ජා ශ්‍රී ලංකා අධ්‍යක්ෂක සහ සටන් අධ්‍යක්ෂක ඉදිරියට තිරගත වීමට නියමිත චිත්‍රපට අතර සදාදර ජෝති ඔළුව ජපන් කද ජර්මන් යන චිත්‍රපට ඉදිරියේදී තිරගත වේවි. ඇත්තටම රොබින් ප්‍රනාන්දුගේ වීරකම් ගැන කතා කරද්දී 84 වර්ෂයේ සිදුවිච්ච සිදුවීමක් ගැන කතා නොකරම් බෑ. එක්තරා කරාටේ සංවිධානයක් මගින් කොළඹ සංවිධානය කරලා තිනෝ කරාටේ සම්දර්ශනයක්. ඒක තරඟාවලියක්. එහිදී තරඟකරුවන් 7-8 දෙනෙකුටම පහර දී ජයග්‍රහණය ලබාපු තරඟකරුවට රන් කුසලානේ සමග කළුපටි ශ්‍රේණිය හිමි වෙනවා. ඉතින් ඔහු එයින් අමන්දානන්දේට පත් වෙලා ඔහු විවෘත අභියෝගයක් කරනවා මේ සභාවේ කවුරු හෝ ඉන්නවා නම් ඔහුත් සමග ෆයිට් කරන්න එන්න කියලා. ඉතින් උත්සව ශාලාව මියට පිඹ වගේ නිශ්ශබ්දව තියෙද්දී යුරෝපීය ඇඳුමින් සැරසෙනු හැඩි දැඩි පුජ්‍යලෙක් නැගිටලා වේදිකාවට පිවිසෙනවා. නරබන්නෝ තුෂ්ණිම්බූතව බලන් ඉන්නෝ මේ පුජ්‍යලයව අඳුරගෙන. ඔහු වේදිකාවට ගොඩ වෙනම සමගම සංවිධායකරු කලබල වෙලා වහා වේදිකාවට පිවිස රොබින් ප්‍රනාන්දුගෙන් සමාව ආයදිනවා. නරබන්නන්ට නෙමෙයි ඒ අභියෝගය කරේ තරඟ කළ තරගකරුවන්ට සහ කරාටේ ක්‍රීඩාව හදාරු ක්‍රීඩකයින්ට කියලා. රොබින් ප්‍රනාන්දු තත්ත්වයේ තේරුම් ගන්නවා. රොබින් ප්‍රනාන්දු අර රන් කුසලානලාභී ක්‍රීඩකයා ළඟට ගිහිල්ලා ඔහුට අතට අත දීලා සුභාශංසන කරලා ඔහු නරබණ්ඩන් අතරට ඇවිත් වාඩි වෙනවා. ඔහු ඒ වගේ නිර්භීත පුජ්‍යලයෙක්. ඇත්තටම සිනමාවට ඔහුගේ අඩුව පුරවන්න මං හිතන්නේ ඒ වගේ මිනිසුන් ඉදිරියේදී බිහි වෙයිද කියලා. මොකද අපෙන් සමුගත් සෑම රංගන ශිල්පියෙකුට හෝ ගායකයෙකුට සම වීමට තවමත් රංගන ශිල්පියෙකු හෝ ගායකින් බිහි වෙලා නැහැ. ඉතින් ඒ වගේ යුගයක රොබින් ප්‍රනාන්දුගේ අභාවය හෙළ සිනමාවට වූ පාඩුවක්. ඔහු ටික කාලයක් අසනීප වුණා පාකින්සන් කියන රෝගයෙන්. ඉතින් ලොව දහම අනුව අවසානයේදී ඔහු අපෙන් සමුගෙන ගියා. අපි රොබින් ප්‍රනාන්දු හට බුදු දහමෙන් උතුම් වූ නිවනත් කතෝලික දහමෙන් ස්වර්ගයත් ප්‍රාර්ථනා කරමු. මේ යඩංගු සීලු තොරතුරු අන්තර්ජාලය ඇසුරෙන්. යලිත් මෙවැනි වූ අර්ථාන්විත වීඩියෝකින් අපි ඔබව හමුවෙන්නම්. ලයික් කරන්න, කමෙන්ට්ස් කරන්න, ෂෙයා කරන්න, මතක ඇතුව බෙල් අයිකනය ටච් කරන්න අමතක කරන්න එපා. සබ්ස්ක්‍රයිබ් කරන්න ස්ටුඩියෝ ජා.